මඩකලපුව පූනානී ප්‍රදේශයේදීකල විද්‍යා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. සිසුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා සිටියා. විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය හා මෙරට උසස් අධ්‍යාපන ආයතන සමග අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමද සිදු වුණා. විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසු අයිතියට පත්කිරීමට සමගාමීව සමර මුද්දරයක් නිකුත් කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තාක්ෂණය සහ විද්‍යාවෙන් පිරිපුන් පිරිසක් වර්තමානයේ රටට අවශ්‍ය බවයි. මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවත් පැමිණිලා ගාස්තුවක් ගෙවලා අධ්‍යාපනය ලැබලා උපාධියක් ලැබුවා. ඒ ලැබෙන මුදල් වලින් ප්‍රතිලාභ කාටවත් ලැබෙන්නේ නැහැ. මුදලක් ඉතුරු වුණොත් වර්ෂයේ ඒක මේ ආයතනයේ දියුණුවට යොදවනවා. මේවට කියන්නේ not for profit universities. ලෝක ප්‍රධානම විශ්වවිද්‍යාලය හාවර්ඩ් විශ්වවිද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, MIT ආයතනේ, මේ සියල්ලම අපි කියන්නේ not for profit universities කියලා. කොත්තලාවල විශ්වවිද්‍යාලය, අපේ ග්‍රැට හරිත විශ්වවිද්‍යාලය, SLIIT ආයතනේ, මේ සියල්ලම not for profit universities. ඉතින් අපි ඉන්නේ මේවැව තවත් දියුණු කරන්න. සමහරු මේවට කියන උපාධි කඩේ කියලා. ඔය ආකල්පය අරගෙන ඇවිල්ලා තමයි මේ රටේ තියෙන රජයේ විශ්වවිද්‍යාල ඔක්කොම විනාශ කරන්නේ. අපි ගිය විශ්වවිද්‍යාල වාගේ නෙමෙයි අද තියෙන්නේ. සම්පූර්ණයෙන් කඩාකප්පල් කරනවා. තරුණ තරුණියන්ට තමන්ට වුවමනා කණ්ඩායම්ට ඡන්ද දෙන්න අවස්ථාව නැහැ. ඇත්ත වශයෙන්ම ඒකාධිපති පාලනයක් වශයෙන් ශිෂ්‍යයන්වත් ඒ වගේම ගුරු මණ්ඩලයත් බය කරලා ගෙනියන්න බලයි. අවුරුදු 3කට ගියාම අවුරුදු 5ක් ඉන්නවා. මේ අවුරුදු 4ක් ආවොත් අවුරුදු 4යි ඉන්නේ. ආණ්ඩුව ක්‍රමවේදයක් අනුව දැන් අපි බැංකුවලට ණය දෙන්න කියලා පැහැල්ලු කොන්දේසි මත වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ ක්‍රමය තවත් ප්‍රතිසංවිධානය කරලා ශක්තිමත් කරන්න අපි ඉන්නේ. ඉතින් මේවට කියනවා උපාධි කඩේ කියලා. එතකොට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩයක්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩයක්. හාවර්ඩ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩයක්. අපි තාමත් මේවැ කුණුහරප වලට ඇහුම්කන් දෙන්න ඕනද? ඒ නිසා මේ රටේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයත් අපි ප්‍රතිසංවිධානය කරන්න ඕමනේ. මේක QM පස්සේ හෙට ඉඳන් මට විරුද්ධව හැමතැනම SMS සමාජ මාධ්‍ය එයි. කමන්නේ. වස් දොස්තු තියන්න ඕනේනේ. මේ විශ්වවිද්‍යාලයේ ඇතුලේ තමන්ගේ කැමැත්ත අනුව තමන් කැමති කණ්ඩායමට ඡන්ද දෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. විශ්වවිද්‍යාලෙ පිට ඒක කරන්න පුළුවන් නම් ඇතුලේ කරන්න පුළුවන්. ඔය තර්ජනකාරී දේශපාලනයත් යන්න ඕමනේ. විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍යයන්ට තමන් කැමති පාඨමාලාව තෝරගන්න අපි අයිතිය දෙනවා. ඉතින් අපේ පාසල් විශ්වවිද්‍යාල කඩාකප්පල් කරන්නේ නැතුව හොඳ අධ්‍යාපනයක් ලැබෙන ආයතනයක් බවට පත් කරන්න ඕනේ. අනික් අතේ මේ විශ්වවිද්‍යාල දියුණු වුණාම අපේ රටේ හොඳ විශ්වවිද්‍යාල පද්ධතියක් ඇති වෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ විශ්වවිද්‍යාලය තවත් දියුණු කරයි කියලා. තවත් මේවැ විශ්වවිද්‍යාල ආරම්භ වෙයි කියලා. දැනට හිටපු ඇමති ලලිත් අතුලත් මුදලි මහත්මයා වෙනුවෙන් ආයතනයක් ආරම්භ කරන්නත් ක්‍රියා කරගෙන යනවා. ඒකට අපි අනුමැතිය දීලා තියෙනවා. රජයෙන් තාක්ෂණ විශ්වවිද්‍යාල පදනම් කරගත්ත විශ්වවිද්‍යාල හතරක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අධ්‍යාපනය දියුණු කරන්න. මඩකලපුව විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය MLM හිස්බුල්ලා මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මේ විශ්වවිද්‍යාලයේ පටන් ගත පස්සේ අපිට ප්‍රශ්න කීපයකට අපි මුහුණ දෙන්න පුළුවන් වුණා. අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන් විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයෙන් බාරගත්තෙන් පස්සේ එතුමාව කියලා අපි මුහුණ දුන්නා. ඒත ඉස්සරත් එතුමා අග්‍රාමැති කාලයේ අපිට මේ උදව් කරා. ඒ නිසා එතුමා පැහැදිලිව කිව්වා වහාම මේක බාර දෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයට කිව්වා එතුමා ඉතා ඉක්මනින් විවෘත කරන්න කියලා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාති ඉගෙන ගන්න. ආචාර්ය මණ්ඩලය සියලු ජාතීන්. ඒ නිසා එක ජාතියකට හෝ එක ප්‍රදේශයකට හෝ නැත්නම් එක ආගමට හෝ හදන්න ඕන නම් මම මේ විශ්වවිද්‍යාලයේ මේ තැන තෝරා ගන්නේ නැහැ. මට පුළුවන් වුණා කාතාංගුඩි නැත්නම් කල්මුණ සම්මාන්තර වාගේ මුස්ලිම් ජනතා වෙදිමේ ඉන්න ප්‍රදේශයේ මෙපට හදන්න පුළුවන් වුණා. මේ ළමයින්ට එතුළ එනකොට ළමයින්ට මම කිව්වා ඕන ආගම වෙන්න පුළුවන්, යනකොට යන්න ඕනේ, අපි සියලු දෙනාම
ශ්‍රී ලංකන් කියන අයිඩෙන්ටිටි එක තමයි යන්න ඕන කියලා තමයි මෙතන අපි හදන්නේ. අතිගරු ජනාධිපති ධුරේ බාර අරගෙන මේ රටේ හදන්න ගරු රනිල් වික්‍රමසිංහ ඉදිරියට ආවා. එතුමා බාර අරගෙන අවුරුදු තුනක් හැදුවා. ඒ කාලේ අපිට ශ්‍රී ලංකන් කියන්න හරි ලැජ්ජාවක් වුණා. දැන් අපි ආඩම්බරෙන් අපි ශ්‍රී ලාංකිකයෙක් කියලා මුළු ලෝකෙම කියන්න පුළුවන් පත්තත්වයට අපි රටේ එතුමා හදලා තියෙනවා.